පොලිසිය යන්න වුණා මට පොලිසිය විතරක් නෙමෙයි ASP ඔෆිස් එකට පොළොන්නරුව යන්න සිද්ධ වුණා මට තවදුරටත් සතු මේඩියු මැරෙන්නේ නැහැ තවදුරට මේඩියු මට වහා එකතු වෙන්නේ නැහැ මට අවුරුදු 19ක් ජීවත් වෙන්න අවසර තියෙනවා මේ 19ම ඉන්නේ මෙතන එඳා 2040 අගෝස්තු මාසේ 15න් පස්සේ මට බලාපොරොත්තුවක් නැහැ මෙවැනි දසුන් නුදුටු දැස් කුමටද මෙවැනි දේ නොඇසු දෙකන් කුමටද අපිට එහෙම හිතනවා අද උදෑසන ඉතාමත් චාම් ඒත් උත්කර්ෂවත් ආගමික උත්සවයක් පැවැත්වුණා මෙම ස්ථානයේ පරිසරවේදී තිලක් කන්දේගමෙන් නිර්මාණය කරමින් සිටින ඇලහැර බකමූණ කන්දේගම්මානේ ආරණ්‍ය සේනාසනය ඉදිවීමට නියමිත භූමියේ අනුරාධපුර ජයශ්‍රී මහා පෝසමිඳුන්ගේ පරම්පරාවේ බෝධින් වහන්සේ නමක් රෝපණය වුණා. ඒ උත්සවයේ චාම් ඒ අභිමානනීය උත්සවයක්. Thank you.
सच्चेन सुवात्ते होतु अनप्पगुम्बे यथा पुस्सितकेन अनुशासनाटकामी එවගේම කාටත් වැදගත් වෙන විදිහට ආදර්ශයක් වෙන විදිහට එතුමා මේක නිර්මාණය කරයි කියලා අපිට බලාපොරොත්තු අපිට ආරම්භයේදීම දැකගෙන ලැබුණා මේ පරිසරය ගොඩ වෙනකොටම ඒක තියෙන தත්ති මේ කඳු හෙල්ලේ ගල්තලා මත ඒවා ඒ තැනට ගැලපෙන උචිත පරිදි නිර්මාණය කිරීම එතුමා මම කියනවා ඊටාම දක්ෂතාවයෙන් ඒ කඩීත් කරනවා ඉතින් මේ වගේ අපි දන්නා පරිසර වේදී මේ මැතිතුමා ඒක තෝරාගෙන අවබෝධ කරගෙන මේ පෙදේසිර තැනට උචිත පරිදි ගැලපෙන පරිදි ඒක නිර්මාණය කරලා මේක ලොකු රටටම ලොකු ආදර්ශයක් ලබා දෙන ව්‍යාපෘතියක් බවට පත් වෙයි කියන එක තමයි අපි මේ වෙලාවේ අද මේ උතුම් පෝයේ දවසේ මේකට ඉත් ආරම්භ කිරීමත් අපි අගය කරනවා මොකද අද උතුම් දවසේ ඒ ලෞතරා පුරිජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරලා ඒ වගේම උන්වහන්සේට බුද්ධත්වයේ ලබන්නට පිට දුන්න උපකාර කළ ඒ බෝධින් වහන්සේගේ සාකාවක් මෙතන නිර්වයම කෝපිත කරලා අද ඉතන වැඳුම් පිදුම් කරන්න ඒ බුද්ධාලම්බන පීතිය සම්බාලුව පීතිය සංඝානුසභේවා අවබෝධ වෙන විදියට මෙතන තුරුණුවන්ගේ ආරක්ෂාව ලබාගෙන මේ ස්ථානේ ඒ විදියටම මහා වටිනා ස්ථානයක් බවට පත් කරන්නට එතුමන් මම ඉතන අදිස්ථාන කරගෙන ඇති කිර තමයි අපි අපි ප්‍රදේශයේ සංඝාවාන්තලා වාසේ අපි අගේ කොට සලකන මේ වර්ෂයේ අවසාන පුන්පෝව දවස මුදවා පුරපසලසක් පුන්පෝව දවසේදී මීට අදින් වර්ෂ 2328කට එහා පැත්තේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි රාජුත්තමයන් වහන්සේ අනුස්මරණය කර ගනිමින් මේ මොහොතේදී බෝධින් වහන්සේ නමක් රෝපණය කරන්නට යෙදුනා මේ පුණ්‍ය භූමිය. අද පටන් මේ ස්ථානයේ සුවිශේෂ වූ භූමියක් බවට පරිවර්තනය වෙනවා. විශේෂයෙන් අපේ කල්යාණ මිත්‍ර මගේ ජීවිතේ හම්බෙච්ච සත්පුරුෂ මිනිස්සු අතර ඉහළින්ම ඉන්න සත්පුරුෂයා මේ රටේ පරිසරය ගැන කතා කරනවා නම් ඉහළින්ම ඉන්න පරිසරවේදියා අපේ තිලක් හන්දේගම ගුරුතුමා එතුමා කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී අපි එකට වැඩ කටයුතු කරද්දී තමයි මට මුණ ගැහෙන්නේ. එදා පටන් අද දක්වාම පුදුමාකාර පීතෘ ස්නේහයක් එතුමන් පිළිබඳව අපට තියෙනවා. එනිසා එතුමත් අපට බොහොම ගෞරවාන්විතයි. සියලුම සංඝරත්නයේ මේ රටේ ඉන්න පුදුමාකාර ගෞරවණීය යුග පුරුෂේ. ඉතින් මට අද ගොඩාක් සතුටුයි වෙනදට වඩා සර් හරි ලස්සනයි. වෙනදට වඩා සර් හරි පින්වන්තයි. එනිසා අපි ආශිර්වාද කරනවා ඔබතුමා මේ ලක් දෙරණට කරන උදාාර්ථර යුග මෙහෙර මෙහෙවරට ත්‍රිවිධ රත්නත්‍රේ ආශිර්වාදයෙන් ඔබතුමා තව තවත් නිදුක්ව නිරෝගීව මේ රටට රටට සමයට දයට සේවය වඩන්නට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රේ ආශිර්වාදයේ දේ දේවතාන් වහන්සේලාගේ දේව කරුණාව අනන්ත අප්‍රමාණව ලැබේවා. ඒ තුලින් ඔබතුමාට මේ ප්‍රදේශයට මා හිතන්නේ උක්කුවෙල සබහදාන් ගොවිපලෙන් ඒ වගේම නාවුල වින්දාවන්
ඊටත් එහා යන පුණ්‍ය භූමියක් මේ ස්ථානය තුල නිර්මාණය වෙයි ඒක නිසකයි එතුමා මේ රට වටේම මිනිස්සු දැනුවත් කරමින් විශාල කැපකිරීමක් කළා ඒ නිසා ඔබතුමාගේ ඒ ශක්තිය යෝධ වීරය ශක්තියක් බවට පරිවර්තනය වේවා කියලා අපි ඉතාම සංක්ෂිප්තව සුභ ආශිර්වාද කරනවා හැම දිනාටම තිරුවන් සරණයි එක්කෙනෙක් මීන පළා වේද මහත්තයා නෑ ඇයි අනිත් එක්කෙනා මගේ ආතා අනිත් එක්කෙනා කවුරුත් දන්න පරම විඥානගත බෞද්ධ සමාගමේ ප්‍රබල සමාජික ස්වාමීන් වහන්සේ නමක් ඒ දොඹේපළ ධම්මජෝති හම්දු ආහා කොහේ හරි BTS පාසල තිබුණා නම් ඒට ආදාර එක්කව කිරීම සහ නිර්මාණය කිරීම උන්වහන්සේ අතින් සිද්ධ වෙලා තියෙනවා හරි උන්වහන්සේගේ ගෝලහාමුදුරුව අලවතුරේ ධම්මකිත්ති හම්දුරු උන්වහන්සේ මගේ මට බෞද්ධ සංස්කෘතිය උගන්වපු ස්වාමීන් වහන්සේ මහාන වෙන්න ආසකම තිබුණා නමුත් අපේ දැදිගම සංඝ පරම්පරාවේ මාව මහාන කරන්නේ නැහැ ඒ පරිශ්‍රණයෙන් පෙල් හේතුව මගේ ධනිෂයෙන් උඩ කැල දඩබරයි විනයදර ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් මගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ ඉඳන් මම ඒ සම්මුඛ පරිශ්‍රණයෙන් පෙල් හැබැයි එදා ඉඳලා අද වෙනකන් අවුරුදු 70ක් වතු අධිකාරිවරයෙක් බීලා නටනවා වතු අධිකාරිවරු ඒ තරම් සැප පහසු ගන්න තියෙනවා නමුත් මම වතු අධිකාරිවරයෙක් අද වෙනකන් රාරක්කු සිගරට් කිසි දෙයක් බීලා නැහැ මට සිද්ධ වෙනවා ධර්මයත් එක්කලා හැසිරෙන්න හේතුව මගේ ඥාති හමුදුරු අනිත් එක මගේ ගුරු හමුදුරු දොමේපල ධම්මකීර්ති හමුදුරු මේ අලවතු ධම්මකීර්ති හමුදුරු උන්වහන්සේලාගේ අවවාදත් එක්කලා තමයි මම මේ ගමන යන්නේ මම මෙතෙන්ට එන්නේ විශේෂ හේතුවක් ඉදන් මේ තමයි අපි ඇලහැර ඉන්න මං හිතන්නේ කවුරුවක්වත් දන්නේ නැහැ පෘථුවියේ හරි මැද මයික විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා පෘථුවියේ හරි මැද ලග්ගල ඒ හින්දම තමයි මේ ලග්ගල කාබනික ප්‍රදේශයක් ඒ තවදුරටත් වසවිසෙන් තොර කුසිකර්මය කරන ප්‍රදේශයක් බවට පත් කියලා උතුයි කියන හැඟීමට එන්නේ මොකද තව 2031 වෙනකොට මේ ලංකාව සත්තු නොමරන කුසිකර්මයකට යාවිතු කියන එක ජනාධිපතිතුමා තීන්දු කරලා තිබුණා මම ඒ සඳහා සැලසුම් හදන කමිටුවේ සමාජිකය ඒ ඇස්සේ මෙහෙ ගැසට් කරනවා මේ කලාපය එවැනි කුසිකර්මයක් සඳහා තියෙන කලාපයක් ඒ ගැසට් එකේ අනුව මේ කොහෙවත් ටවුන් නගරයක කෘමිනාශක කෘෂි රසායන විකිණෙන්න බෑ අපි ඉක්මන් වැඩි අපහමඳුන දැන් මේක නවත්තන්න බෑ ගොවියෝ එහෙම නැතුව ගොවිතැන් කරන ක්‍රමය ඉගෙන ගන්න ඕන ඊට පස්සේ ඒවා වැහුවට කමන්නේ නැහැ මොකද එතනත් මේ ජීවත් වෙයි මොවුන්ට උත්තරයක් නැහැ ඒ උත්තරේ හදන්න තමයි මං ඉඩමක් හෙව්වේ කොහෙද ආදර්ශනේ පිහිටවන්නේ රජයෙන් ඉඩම් දෙන්න උඩ තරම් සූදානම් වුණා මොකද මම මහවැලි උපදේශකවරේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මගේ දෙපාර්තමේන්තුවේ උපදේශකවරේ එන්න මට ඉඩමක් ගන්නවා කියන එක මේ රටේ ආණ්ඩුවේ ඉඩමක් ගන්නවා කියන එක අමාරු දෙයක් නෙවෙයි නෑ මම මගේ යාළුවොත් ඔක්කොම එක්කව වෙලා මේ අදහස ඉන්න යාළුවෝ ගොඩක් ඉන්නවා ලංකාවේ සහ ලංකාවෙන් පිට ඔවුන් සේල්මත් එක්කව වෙලා මම මේ ඉඩමක් හොයනකොට මේ ඉඩම මට හම්බෙන්නේ හොරෙන් වැලි පටවන හොරෙන් ගස් කපන සත්තු මරන මේ ඉඩම අයිති කරගන්න ඕනේ කියලා තීන්දුව කළා ගල් කඩන ගල් මෝල් තියෙන සියලු පරිසර හානි සිද්ධ වෙන එක හරි අමාරුයි අන්තිම තප්පරේ තපේ හැමදුනේ මම හිතුවේ නෑ මට මේක ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ අත්තඩංගුවේ තියාගෙන වගේ මෙහි අයිතිකරු මේ ඉඩම ගත්තේ ඔව් අත්තඩංගුවේ හිටියේ මොහොත වෙනකොට අපේ අත්තඩංගුවේ මොකද ඒ මොහොතේ තෝ මග අරිනවා මේ ඉඩම ගත්තා ගල් මෝල් කාර්ය පස්සෙන් එනවා පොලිසිය යන්න වුණා මට පොලිසිය විතරක් නෙමෙයි ASP ඔෆිස් එකට පොළොන්නරුව යන්න සිද්ධ වුණා මට ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔවුන් අද පරාදයි ඔවුන් අද පරාදයි තවදුරටත් සත්තු මේ ඉඩම මැරෙන්නේ නැහැ තවදුරට මේ ඉඩමට වහා එකතු වෙන්නේ නැහැ මේක ලෝකෙම මිනිස්සු ඇවිල්ලා ඉගෙන ගන්න ඒ ලෝකෙ තිබුණු මුල්ම කුසිකර්මයේ උගන්නන තැන බවට පත් වෙනවා ඒක බොහොම පැහැදිලි බොහොම පැහැදිලි මට අවුරුදු කවුරු කියන්නේ කවුරු කියන්න එපා කිව්වට මට අවුරුදු 19ක් ජීවත් වෙන්න අවසර තියෙනවා මේ 19ම ඉන්නේ මෙතන එඳා 2040 අගෝස්තු මාසේ 15 වෙනි පස්සේ මට බලාපොරොත්තුවක් නැහැ ඉත ඉස්සෙල්ලම මේ ටික ඔක්කොම කරනවා උදව් කරනවා මට බොහොම අය උදව් කරනවා මම හිතුවේ නැහැ මෙච්චර හොඳ ජනතාවක් මම ඉන්න ප්‍රදේශෙ ඉඳී කියලා ඔවුන්ට වෙලාවක් නැහැ උදේ 7ට වැඩට ආපු අය රෑ 4ට මෙතන වැඩ කරන බව මම දන්නවා වැඩ කරුවා මේ ඒකයි මේ මාස දෙකම අර තුල අපේ හැමදෙන්න මෙතන මම ආවේ එහෙනම් ස්තුතියි සමුනාසා සේරම දෙනාට
මාගොල්ලෝ කරලා ඉන්නවා ආයි මම ලෝක වටේ ඇවිදින්නේ නැහැ මම ලෝක වටේ ඇවිදපු කෙනෙක් ලෝක වටේ ඇවිදින්න වෙලාව නැහැ මම තමුන්නාසත් එක්ක මේ කාර්යය කරනවා මට මතක් වෙන්නේ සිද්ධාර්ථ තාපසයන් ප්‍රාර්ථනා කරනවා බුදු බව ඉඳගෙන බෝධිය ළඟ අරමිනිය ගොතාගෙන ඒ කියන්නේ පිරමිඩ කාර විදියට සිරුර සකස් කරගෙන විශ්ව ශක්තිය නරෝපණය කිරීම සඳහා බෝධිය කියන්නේ බුද්ධිමත්ම ශාකයක් බුද්ධිමත්ම ශාක බෝධි බෝධින් වහන්සේලා සූර්යාගේ ශක්තිය අවශෝෂණය කරගන්න පුළුවන් ශාක ජීවියෙකුට විතරයි අපි ශාක ජීවීන්ට ණයයි ඔවුන් අවශෝෂණය කරගත් ආහාරය අපි අරගෙන ජීවත් වෙන්නේ එන්ද ඒ ඒ ශාක ජීවියා ඒ බුද්ධිමත් ශාකය ප්‍රාණවත් මොන වෙලාවේ හොඳට හුස්ම ගන්න වෙලාව තමයි බ්‍රහ්ම මූර්තිය 5358 ඒ සියලුම ශක්තියින් සිද්ධාර්ථ තාපසයා අවසස උරාගත්තට එකතු කරගත්තට මහා පුරුෂයෙක් බවට පත් වුණාට ඒ මොහොතේ බුදු වෙන්න පුළුවන් කමක් නැහැ. එකමඟ මම දන්න මම අවබෝධ කරගත් විද්‍යාව බුදු වෙන්න බෑ. හැබැයි දසබිම්බරක් මාර්සෙනක පරද්දන්න පුළුවන් අයෝමේ පුරුෂයෙක් හිටියේ ඒ මොහොතේ. බුදු වෙන්න නම් සූර්ය ශක්තිය චන්ද්‍රයා හරහා පරාවර්තනය කරලා මනසට කරන පීඩනය එකතු කළ යුතුමයි. සාරාසංක කල්පලක්ෂයක් කරපු ඒ පළපුරුද්ද ඒ මල්පණන ඒ මල්පල ගන්නවනේ මේ මොහොතේ හරියටම සූර්යයා තමගේ පසල චන්ද්‍රයා තමගේ පසල තුනේ වක සම්පූර්ණ වුණා. ඒ අසිරිමත් සිදුවීමේ දා නැකිටින්නේ ලෝක නැවත නොපි ඉපදෙන්නේ නැති කිසිම ප්‍රශ්නයක් නැති ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් ගෞතම බුදුහාමුදුරුවෝ. ඒකයි ඒ පරම්පරාවේ බෝධියක් මෙතන හිටවලා බුද්ධ ප්‍රතිමාව මෙතන තාවකාලිකව පිහිටවනවා. තාවකාලිකව. මොකද සතියක් මෙතන වැඩ ඉඳී. සතියකින් පස්සේ බුදු වුණා නම් එළියට යනවා නම් ඒ සඳහා බුදු මෙතන සකස් කරමින් තියෙනවා. වෙලාව මදි වුණාමට මේක අවසන් කරන්න මම හිතනවා ඒ සතිය මට පුළුවන් වෙයි මේක සම්පූර්ණ කරලා එතන ස්ථිරව බුද්ධ ප්‍රතිමාව ස්ථාපිත කරන්න. ස්තුතියි තමුන්නාන්ට.